මටත් ඉතින් කියන්න තියෙන කබින් හෂි මැමතුමා කියපු එකම තමයි. මේ 2005 ඉඳලා 2014 වෙනකම්ම රට දිව්වේ යානේ ආර්ථික සංවර්ධන ඇමති. එතකොට අපි දැක්කනේ 2005 චන්දෙන් පස්සේ ගිය හැටි. තමන්ගේ හිතට එකකව හරි දෙයක් කරන්න එහෙම පැනලා යන්න ඕනේ නෑනේ. ඒ ගිය පුද්ගලේ කායි ඇවිල්ලා පක්ෂයක් හදාගෙන නිදහස තිබුණා මේ රටේ. තමන්ට තිබිච්ච චෝදනාත් එක්ක මූණ දෙන ගමන්ම දේශපාලනය කළා. තමන්ගේ ලොකු අයියා නෙමේ දැන් අනිත් අයියව ජනාධිපති කරා. දැන් එයා මේ ජනාධිපතිවරයාට තියෙන ඔක්කොම බලකා ටික තියෙනවා. දැන් ඇමතිවරුන්ට නෙමෙයිනේ බලය තියෙන්නේ. සේරම තීන්දුව තීරණ ගන්න සෙන්ට්‍රලයිස් වෙච්ච එක තැනකින්. එතකොට එතන තිබිච්ච සියලුම බලකාවල ප්‍රධානියා බැසිල් රාජපක්ෂ මහත්තයානේ. ඉතින් ඔක 아무තු දෙයක් නෙවෙයිනේ. ඕකෙන් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය ආණ්ඩුව දිහා බලපුවම ඉස්සර අපිට යහපාලනයට කිව්වේ අපි පක්ෂ ගණනාවක් එකතු වෙලා ආණ්ඩු කරපු මේ වෙලාවක් ඒ වගේම ප්‍රධාන පක්ෂ දෙකක නායකයෝ දෙන්නෙක් මේ ජනාධිපති අගමැති හැටියට හිටගෙන බොහොම කොමාරි යම් යම් නොගැලපීම් අපේ අතර ප්‍රශ්න ඒවා තිබුණා. හැබැයි අපි ගෙනිච්චා. අද බලන්නකෝ එක පවුලේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඉන්නකොට කට්ටියක් වියත් මගේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කට්ටියක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ කට්ටිය බැසිල් මහත්තයාගේ කට්ටියක් ඔය තුනටම නැති කට්ටියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඒ හතරටම නැති කට්ටියක් විමල් විරවංශ මහත්තයලා ගමන්පිල මහත්තයලා වාසුදේව මහත්තයලා ඔක්කොම ඉන්නවා. ඉතින් මේවා ඔය වෙලාවට ඔයා මොකද මේ පාතිහාර්ය පාන්න පුළුවන් එක්කෙනෙක්. එහෙම නැත්තම් එයා මේ කඩා වැටිච්ච විනාශ කරපු ආර්ථිකේ ප්‍රධාන වග උත්තරකාරයෙක් තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා. ඉතින් එයා ඇවිල්ලා අපිට අභියෝගයක් නැහැ. රටේ ජනතාවට හැබැයි ප්‍රශ්නයක් වෙනවා. මොකද තවත් කණ්ඩ නැති එක බරපතල විදියට නැති වෙනවා. ඒ වගේම වෙන ප්‍රශ්න විකුණන එක තව ටිකක් ඉක්මන් වෙයි. තියෙන දේපල අපේ රටේ සම්පත් ටික ඒක තමයි තින් වෙන්නේ. තවත් රාජපක්ෂ කෙනෙක් නේ. මැෂිම කියලා තව කියන්නේ. මොන මැෂිම? देशपालने पक्षातर गेट गेटिन दीपाने तू बैन अभी थिंग मे एक प्रश्न अभी अभी जय पराजय देखो मोहन पुरुदोई अवरुदूसा कभी विपक्ष हिटिया एक किसी में प्रश्न है අපි අපි දෙන ඕනෙම අපි ආණ්ඩුවේ ඉදදී ජනාධිපතිවරණයක් කරලා අපි පසු බැස්ස අය ආණ්ඩු බලය තියාගෙන කරපු අය හැබැයි ආණ්ඩු බලය තියාගෙන අනිත් අය වගේ සිල් රෙදි ප්ලාස්ටික් පුටු අරවම බෙදලා ඡන්ද දිනන්න උත්සාහ කරේ නෑ. ඉතින් අපි හරි දේ කළා. ඕනේ අභියෝගයකට අපි සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස නායකතුමා ඇතුළු අපි සියලු දෙනා මුණ දෙනවා. නමුත් මේ වෙනකොට විපක්ෂයක් විදිහට දැන් රණවිත්‍රසිංහ මහත්තයා දැන් පාර්ලිමේන්තුවේ सज्जाति पक्ष हिटपुआर बलवत्ट बस दिना बुना मंत्री आसने दिनागा जाति අපි අපේ කාර්යභාරය කරන්නම් අපි එතන නැහැ නේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩක් බලාගත්තා නම් හොඳයි. අපි අපේ වැඩේ බලා ගන්න. මේ චෝදනාව විපක්ෂයේ කාර්යභාරය සිදුරන්නේ නැහැ කියන ජනතාවට උත්තර දුන්නා. එතකොට අපි මූණ දෙනවා. විපක්ෂයේ කාර්යභාරය හරියට කරන නිසා තමයි කිසිම හේතුවක් නැතුව වර්ජන උද්ඝෝෂණ ඔක්කොම අද මර්ධනය කරන තැනකට ආණ්ඩුවපත් වෙලා තියෙන්නේ. දැන් අපි දැක්කා මේ රාජ්‍යමති දයාසිරි ජයසිරි එම්තුමා මේ විවේචනයක් දක්වලා දෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයාව එයා තමයි මේ විහිළු වෙන තිකන් හදලා අපිවත් තීරුවකට ලක් කරේ වගේ කතාවක්. එතකොට ඔහුට විරුද්ධව දැන් පොත්තර පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායම දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ අතර පොඩි රාමයක් වෙනවා සමගි ජන බලවේගයේ කණ්ඩායම ඔහුට පොඩි ආරාධනාවක් කරලා තිනවා මේ පැත්තට එකතු වෙන්න කියලා. එහෙම ආරාධනාවක් කරලා තියෙනවා. මගේ මට්ටමෙන් නම් එහෙම වුන්නේ නැහැ. හැබැයි ඉතින් මම දැන් ඇත්තටම නොදැනගෙන ඉගෙන කියන්න බෑ. ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා කියලා කියන්නේ අපිත් එක්ක හිටපු කෙනෙක්. අපේ පක්ෂෙන් දේශපාලනයට ඇවිල්ලා පාර්ලිමේන්තුව ආපු කෙනෙක්. යම් දක්ෂකමක් තියෙන තරුණයෙක් වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් මෙහෙම එකක් තියෙනවා. ඔය චෝදනා
ඔක්කොම කෙරෙනවානේ දැන් ඉතින් උදයගමන්පිට මහත්තයා ගැන ලොකු චෝදනාවක් ඒ පක්ෂයේ මේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වෙන පොදු ජන පෙරමුණේ මහලේකම්ම කරලා තිබුණානේ ඉතින් මං හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඒගොල්ලෝ විසඳ ගන්න ඕනේ අපිට ඒව අදාළ නැහැ එහෙම ආවොත් ඒ ඔබතුමාලා එකතු වෙලා වැඩ කරන්න ලෑස්තිද නැහැ ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ අපිට ඕන කෙනෙක් එක්ක අපි ඇවිල්ලා මේ මේ සාමාන්‍යයෙන් මේ රටේ කවදාවත් එකතු කරන්න බැරි පීලක් හැටියට තිබිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය තුල එකට එකතු වෙලා වැඩ කරපු කණ්ඩායමක් නේ ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ කවුරු ආවත් අපි අපිට අපිට අවශ්‍ය වෙන්නේ එක දෙයයි වෙන කිසිම දෙයක් නෙමේ මේ රටේ ගෙනියන්නා වූ මේ මර්ධනකාරී වැඩසටහනක් නැති වැඩපිළිවෙලක් නැති අසමත් ආණ්ඩුව වෙනස් කරන එක විතරයි අපේ වැඩසටහන නැති එතුමා එක කරා තමයි ඒක කවුරුත් අපි නැහැ කියලා කියන්නේ නමුත් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ එතුමත් ඉන්නවා අපිත් ඉන්නවා අපිට තාම මේ ආණ්ඩුව පත් වෙලා තියෙන අවුරුදු 4කනේ අපි ඉතින් බලමු ලබාගෙන ඒ ණය චීනයට ගෙවන තත්වයකට පත් කරපුවම කිව්වේ අපි විකුණුවා කියලා. ඉතින් අපි කියන්න ඕනේ ඒ වගේ දේවල් කිසිම වෙලාවක පහුගිය අවුරුදු 4මාර තුළ යහපාලන රජය තුළ කිසිම හේතුවකට අපි පව අපි දෙන්නම හිටපු කැබිනට් සැමතිවරු කිසිම දෙයක් බින් අඟලක දෙයක් අපි විකුණුවේ නැහැ. හැබැයි මතයක් ගෙනිච්චා. බොරු ප්‍රචාර ගෙනිච්චා. මේක පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් හැමතැනින්ම පටන් ගත්තා. මේ වැඩසටහන ගෙනියන්න ජාතිය අවුස්සල ආගම් අවුස්සල අවුස්සන තියෙන හැම ભેදයක්ම අවුස්සල ලොකු මත බොරුවට රටේ හැදුවා. ඉතින් අද ඒකෙන් බලයට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම අසමත් ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. මේකේ සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුව ගේන එකේ පසුබිමේ හිටියේ පාස්කු ඉරිදා අර අප්‍රේල් 21 වෙනිදා වෙච්ච මේ අපි දන්නේ නැහැ සරුසුම් කළාද නැද්ද කියලා දැන් ඒක හොයනවායි කියලානේ ආවේ. ඒ ප්‍රහාරයත් එක්ක ආපු ගමනක තමයි අද ආපහු නැවතත් ජාතිවාදීව ආගම්වාදීව අපි සියලු දෙනාම බෙදලා මේ රටේ තිබිච්ච සමගිය සම්පූර්ණයෙන්ම නැති කරලා අපි බෞද්ධ රටක ජීවත් වෙන අය බෞද්ධයින් හැටියට සහ ජීවනයෙන් ජීවත් විය යුතුයි කියන පදනම උඩ කටයුතු කරන අය ඒ ඔක්කොම විනාශ කරලා බොරුවෙන්ම අද මේ රට කරගෙන යනවා. දැන් බලන්න මේ වෙලාවේදී මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති කෝවිඩ් ගැන. මෙතනදී අහුණා දැන් අපි දැක්ක අපේ ඇමතුමාගේ හිට ඇමතුමාගේ ප්‍රශ්නයක් අහනවා එන්නත ගැන. එන්නත ගැන සම්පූර්ණයෙන්ම ෆේල් මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව හිතා මතා මිනිමැරීම සිද්ධ කරන ආණ්ඩුවක් කියන එක අපි කියන්න ඕනේ. මොකද ඒක හේතුව තමයි පළවෙනි රැල්ලාව තුනෙන් දෙකක බලයක් මහ කොහොමද මේ ආණ්ඩුව පිහිටවන්නේ කියලා. ඒකෙදි මහමැතිවරණේ තිබ්බා ඊට පස්සේ ආපහු 20 වෙනි සංශෝධනය කොහොමද ගෙනල්ලා මේ Tamanට අවශ්‍ය බලය තහවුරු කරගන්නේ කියලා වැඩ කරා ඒක කරගෙන යනකොට දෙවනි රැල්ලාව ඒකට අවශ්‍ය පියවර හරියට ගත්තේ නැහැ එන්නත් ගැන කතා කරේ නැහැ එන්නත් ගෙන්නන්න කිව්වහම අපිට එන්නත් ඕනේ නැහැයි කිව්වා ඊට පස්සේ ආපහු 3 වෙනි රැල්ල එනකොට සම්පූර්ණයෙන්ම රට යථා තත්ත්වයට පත් වෙලා කියලා සම්පූර්ණයෙන්ම මේ රටේ විශේෂයෙන්ම විය යුතු දේ මුළු ලෝකෙම තියෙන මේ වසංගතය ගැන අබබ රේණුවක ගණන් ගන්නේ නැතුව කොහොම හරි කල්පනා කරේ කොහොමද අර වරාය නගර පනත සම්මත කරගන්නේ ඇරි අමුරු රටම සිංහල අවුරුද්ද කණ්ඩ කියලා ඒ අරිනකොට මේ රටේ භයානක තත්ත්වයක් මේ විදියට අලුත් ප්‍රභේද ඇවිල්ලා තියෙනවා කියන එක විශේෂඥ වෛද්‍යවරු කිව්වා විශේෂඥයන් කිව්වා අනතුරු ඇඟවීම් කරා ඒවා ගණන් ගත්තේ නැහැ හැබැයි මොකද්ද අද මිනිස්සුන්ට කියන්නේ අයි මෙහෙම සිංහල අවුරුද්ද අපි හරි ඇවිදින්න නෙමෙයි මේ කියන්නේ අපේ සිංහල බෞද්ධ ද්‍රවිඩ හින්දු ජනතාවටනේ තමන්ගේ අවුරුද්දකට සැරයක් සමරන අලුත් අවුරුද්ද වෙලාවේ අපි හරි මේකට නෙමෙයි කියලා. එතකොට මිනිස්සු දැනගන්න ඕනේ මේ අරනකොට මේ කරින් මේකට නෙමෙයි මේ අරින්නේ අනිත් එකට. ඒක නිසා අපි පරිස්සම් වෙලා ඉන්න ඕනේ කියලා. වෙසක් එකට ගිය වෙසක් පෝයත් නැහැ මේ වෙසක් පෝයත් නැහැ. මිනිස්සු යසට ගෙවල් වලට වෙලා හිටියේ. ඕක කියන්න බැරි වුණාද? මේ 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 කොහොමද PCR පරීක්ෂණ කරන ප්‍රමාණය අඩු කරලා ඉන්නේ මෙච්චර ආසාදිත ප්‍රමාණයක් කියන දවසක සැරයක් එළියට දානවා රිපෝට් එකක්. PCR පරීක්ෂණ එදා හරියට කරාද? මාර්තු මාසේ හරියට කරාද? මුළු රටේම අඩු ගානේ දවසකට 3000ක් කරාද?
PCR පරීක්ෂණ කරන්න පුළුවන් වාතාවරණයක් එදා රටේ ඇති කරලා තිබුණාද? නෑ. ඒ මොකුත් තිබුණේ නෑ. දැන් අපි මේ වැදී. නැවත නැවතත් කියන්නේ. කරුණා කරලා හතරවෙනි රැල්ලට අද තියෙන සූදානම මොකද්ද කියලා කියන්න. එන්නත සම්බන්ධයෙන් මේ වෙනකන් රටේ දීලා තියෙන එන්නත් ප්‍රමාණය ඒවයි ගුණාත්මකභාවය ඒ සම්බන්ධයෙන් විශාල පර්යේෂණයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කළා තියෙනවා. ඒක එළියට දෙන්න කියන්නේ. ඒ වාර්තාව මාධ්‍යයට ප්‍රකාශනපත් කරන්න අවස්ථාව දෙන්න කියන්නේ ඒ ඒ විද්වතුන්ට. ඒ සම්බන්ධයෙන් හරි යථා හරි තොරතුරු සත්‍ය තොරතුරු එළි කරන්න අවශ්‍ය පසුබිම හරි ගස්සන්න කියන්නේ. මේ එන්නතෙන් මේක පාලනය කරනවා නම් ඒගොල්ලෝගේ එන්නත් කරන්නේ බොහොම හොඳ නම් අපේ මිනිසුන්ට අපි දන්නවනේ. ඇස්ට්‍රාසෙනිකා කොයිචිල් ඉන්දියානු මේ එන්නත ගෙනාව ගෙනාවු ගමන් ඔක්කොටම පළවෙනි පාර ගහගෙන ගියා. දැන් දෙවෙනි එක ගහන්න එකක් නැහැ. දැන් අරගෙන අවස අරගෙන ෆයිස් එක ගහනවා අරව ගහනවා මේව ගහනවා කියනවා පළවෙනි කට්ටියට ගහපු අයට දෙවෙනි එක නැති තත්වයකට තමයි කිසිම සැලැස්මක් නැතුව තමයි මේ එන්නත් ගහන්න පටන් ගත්තේ. ඉතින් අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේ මතක් කරන්නේ දැන් ඇල්ෆාද ඩෙල්ටාද බීටාද ගම්මාද මොනවද කියලා නැහැ. අලුත් අලුත් ප්‍රභේද එනවා. කරුණා කළා ආපහු මේ රට දැන් ඊයේ පෙරේද වෙනකොට සංචරණ සීමා පිළිබඳව විශේෂයෙන්ම අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශක සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා නිකුත් කරලා තියෙනවා. මම විශ්වාස කරනවා. මම මේක හරියටම කියනවා. මම අගේ විශ්වාසයේ හැටියට නම් මම නම් හිතන්නේ එතුමා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා වගේ එතුමා හැටියට එතුමාගේ හිතට එකගව නම් මේ මාර්ගෝපදේශක දාන්නේ නැහැ. අද අර කිව්වනේ පන්සල බෑ හැබැයි ස්පා එක පුළුවන්. පන්සල් එපා කෝවිල් එපා. දැන් මේ රජේ රුවන්වැලි සෑය ගාව ගිහිල්ලා දිවුරුම් දෙන්න තරම් මේ රටේ සංඝයා වහන්සේලාට ස්වාමින් වහන්සේලාට මේ වෙනස ඇති කරාට පුණ්‍යානුමෝදනා කරන්න තරම් කටයුතු කරපු රටේ ප්‍රධානියා තාම ස්පා එරියට කොහොමද පන්සලේ ප්‍රශ්නේ? සිල් ටික කොහොමද? ඒව නැහැ. දැන් ලෑස්ති වෙනවා. දලදා පෙරහැර තියන්න. අපි කියනවා මේක කාගේ වුවමනාවට කරන දෙයක්. දලදා වහන්සේ මේ නිරුපද්ධිතව තියන සේරම කරන්න තියන සේරම පුද සත්කාර කරමින් තියන වෙලාවක ගමේ පන්සලේ සිල් ටික ගන්න බැරි වෙලාවක ඇයි මේ හදිසිය දලදා පෙරහැර තියන්න? ආදිවාසී ජනතාව හැටියට මීපැණි පූජා කරන අයට පෙරහැරේ තේවාවන් කරන අය මාලිගාවේ තේවාවන් කරන අයට පෙරහැරේ ගමන් කරන අයට දැන් එන්නත දෙන්න ප්‍රමුඛතාවය දුන්නා. අපි දන්නවා මහනුවර නගරයේ ලක්ෂ 5ක් විතර එන්නත් කරනවා පෙරහැර පවත්වන්න අවශ්‍ය නිසා. හදිසියේ මහනුවරට මේ පෙරහැර පවත්වන දවසට මේ ඩෙල්ටා හරි බීටා හරි ගැමා හරි කවුරු හරි ප්‍රභේදයක් තියෙන මිනිහෙක් පෙරහැර බලන්න කොහෙන් හරි ආවොත් මොකද්ද? මේක යට මොකක් හරි ඩීල් එකක් තියෙනවා. අර රුසියාවේ ඉන්න සංචාරකයෝම ගහලා පෙරහැර පෙන්නන්න සූදානමක් තියෙනවා. අපි දන්නවා සංචාරකයෝ ගේනකොට හෝටල් වල ඉන්න මේ අයට උදව් කරපු ඒ අය ගමන් කරපු බස්සල අයට දීලා තිබුණ නැහැ එන්නත. අරගෙන ගේන සමහර විදේශික සංචාරකයෝ සම්පූර්ණයෙන්ම ආසාදිතයින් හැටියට හඳුනගෙන නවත්තපු හෝටලෙන් එළියට එන්න බැරි තත්ත්වයකට පහුගිය කාලේ පත් කරා. එතකොට දලදා වහන්සේ දලදා පෙරහැර පවත්තල මේ ගමේ පන්සලේ කටිනේ කරන්න බැරි මරණයක් වුණාම පාංශකූලය දෙන්න බැරි මාසෙ පොයි සිල් ටික ගන්න බැරි රටක මොකද්ද මේ දලදා පෙරහැර පවත්වන්න තියෙන විශේෂ උවමනාව? මේවට අපි උත්තර බලාපොරොත්තු වෙනවා. මොකද අපිත් කැමති අපිත් වෙසක් දවසට පන්සලකට යන උදවිය පොසොන් එකට පන්සලකට යන උදවිය අපේ ගම්මානවල හරියට අද හිර වෙලා ඉන්නවා. හාමුදුරුවෝ අද ගොඩක් වෙලාවට ස්වාමින් වහන්සේලා දානේ ලබා ගන්නේ තමන්ගේ පන්සලේම වියලි සලාකට තාමත් ගෙහින් දෙන්නේ. එහෙම රටක දැන් අද ජූලි මාසේ මේ ජූලි මාසේ ලබන මාසේ තියෙන පෙරහැරට දවස් 10ක් පෙරහැර පවත්වන්න මොකද්ද තියෙන හදිසි අවශ්‍යතාවය? හතරවෙනි රැල්ල නිර්මාණය කරලා දලදා පොකුර හදලා අපේ බෞද්ධ ජනතාවගේ මුදුන්මල් කඩවෙච්ච දලදා වහන්සේ විනාශ කරන තැනකටද මේ ආණ්ඩුව අද වැඩ කරන්නේ මේ තීන්දුව తీරන ගන්නේ කියන එක අපි අහන්න ඕනේ. මේක හරියට නිකන් විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ
මේ එන්නත දීගන දීගන කොහොම ගියත් ගෙනාවත් අච්චර ගෙනාව මෙච්චර ගෙනාවත් කිව්වත් අපි කියන්නේ ජයවර්ධනපුර පර්යේෂකයන් කරපු ඒ වார்த்தාව එළියට දාන්න. ඒ වගේම තමයි විශේෂයෙන් මේ එන්නත දෙනකොට කිව්වේ කොහොමද 60ට වැඩි අයට දෙනවා කියලා. දැන් එක එක්කෙනාගේ වමනාවට එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් යටතේ වසංගත බාර ඒ කණ්ඩායමද එහෙම නැත්නම් මේකේ මේ බලකායේ ප්‍රධානියා වෙලා ඉන්න හමුදාපති ඇතුළු ඒ කණ්ඩායමද තීරණය කරන්න කියන එක අපි දැනගන්න ඕන. අවුරුදු 60ට වැඩි අයට දෙනවයි කියපු එන්නත දැන් අවුරුදු 30යි 60යි කරලා තියෙනවා සමහර ප්‍රදේශවල. අපේ අහිංසක ගම්වල ජීවත් වෙන මිනිසුන්ට එන්නත තහනම්. ඒ මිනිස්සු ගැන කතාවක් නැහැ. පොඩ්ඩක් අර මොකಾದ කෑවා වගේ ටිකක් ගිහිල්ලා එකවසමක 1000කට දෙනකොට අනිත් වසමේ 500කට දෙනකොට හැමම ප්‍රමාණයක් ඉතුරු කරනවා. ඉතින් මේ මේවා සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. ඒ වගේම අපි අහනවා දැන් මේ සමහර ප්‍රදේශ හුදකලා කරනවා. කවුරු හරි දෙන්නේ තුන් දෙනෙක් ආසාදිත්‍ය හොයාගෙන කටයුතු කරපො. මේ හුදකලා කරන ප්‍රදේශවල මේ මිනිස්සුන්ට කිසිම දෙයකට එළියට බහින්න බෑ වසමේ. හැබැයි මේක පාලනය කරන්න අඩු ගානේ අඩු ආදායම්ලාභී මිනිස්සුන්ට දෙන රජයෙන් දෙන සලාක මල්ල වෙලාවට දෙනවද නෑ. දවස් 10ක් විතර ගෙදර හුදකලා වෙලා හිටියන් පස්සේ තමයි ඒක ලැබෙන්න සලස්සන්නේ. මොකද්ද ප්‍රමාදය? මෙච්චර සල්ලි තියෙනවා අපි සල්ලි අච්චු ගහනවා කියන රටේ මොකද්ද තියෙන ප්‍රමාදය? හරියට මේ හුදකලා වෙන ප්‍රදේශවල ජීවත් වෙන අහිංසක මේ කොළඹ ගැන හිතලා තීන්දු තීරණ ගන්න බෑ. ජනාධිපති මන්දිරවල ඉඳලා තීන්දු තීරණ ගන්න බෑ. එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් හරියට තීන්දු තීරණ ගන්න පුද්ගලෙක් අපිට පාර්ලිමේන්තුවේ පෙන්වන්න. කවුද මේකට වග කියන්නේ? සෞඛ්‍ය අමාත්‍යතුමියට කිසිම බලයක් නැහැ. එතුමියට සමහර වෙලාවට මම වගකීමකින් කියනවා එතුමියට එන්නත ගහන්නවත් එතුමියට කිසිම හයියක් නැහැ, බලයක් නැහැ. එන්නත දෙන්නේ කොහොමද කියන එක ගැනවත් එතුමියට කිසිම වගකීමක් බාර දීලා නැහැ. මේවා කරන්නේ සම්පූර්ණ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පිට. එතකොට සෞඛ්‍ය ශේෂ්ත්‍රයෙන් පිට තීන්දු තීරණ අරගෙන පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ල හතරවෙනි රැල්ල නිර්මාණය වෙනකොට මොකද්ද තියෙන වැඩපිළිවෙල මේ රටේ ජනතාව පිළිවෙල? අපි කියන්න ඕනේ අපි සියලු දෙනාම මිනිස්සු. අපි හැම කෙනෙකුටම ජීවත් වීමේ අයිතිය තියෙනවා. එහෙමනම් ඒ ජීවත් වීමේ අයිතිය අපි තහවුරු කරන්න මේ කවුරු තීන්දු තීරණ ගන්න මිනිස්සු එක තැනක් ගන්න හිතර කල්පනා කරලා තීරණ ගන්න එපා. මොකද කවද හරි දවසක අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන තියෙනවා මේවා ඔක්කොටම අපිටත් මූණ දෙන්න වෙනවා. හරි දේ කරන්න ඕන. ආයි තමන්ගේ වාසියට රජයේ පැවැත්මට මේ බොළඳ වැඩවලට ප්‍රායෝගික නැති පොළොවේ නැති වැඩගෙන තීන්දු තීරණ ගන්න එපා. මේක හැම මිනිස්සෙකුටම ජීවත් වීමේ අයිතිය තියෙනවා කියන තැන ඉඳගෙන මේ සම්බන්ධයෙන් තීරණ ගත යුතුයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම තමයි අපි දැන් මං හිතන්නේ අර ගොඩාක් සෞඛ්‍ය මාර්ගෝපදේශක දාලා දැන් ඊයේ හදිසියෙම දාලා වර්ජන නවත්තන්න කියලා. දැන් මේක අපිට රටේ ව්‍යවස්ථාවෙන්ම ආපු අයිතියක්නේ, මූලික අයිතිවාසිකම. භාෂණය රැස්වීම මේ නිදහස අපිට තියෙනවා. එතකොට මේ දළදා වහන්සේගේ පෙරහැර පවත්වන්න හදනකොට ලක්ෂ ගාණක් එකතු කළා. ඇයි මේ 25ක් 30ක් එකතු කරලා තමන්ගේ මතය ප්‍රකාශ කරන එකට අවහිරකම් කරන්නේ? ඇයි මේ 50ක් 100ක් එකතු වෙලා නැත්තම් මාර්ගෝපදේශක පිළිපදෙමින් කරන මේ මොකක් හරි ඒ කරන දෙයට අකුල් හෙලන්න හදන්නේ? රටේ ප්‍රශ්න ගණනයි. ගොවි ජනතාව පාරට බැහැලා පෝර ටිකනේ. තවත් ප්‍රදේශවල ගියාම ඒ මිනිසුන්ට ඛණ්ඩනේ. හුදකලා තව අයට ගියාම අධ්‍යාපනයට ඒ දරුවන්ට පාඩම් ඉගෙන ගන්න විදියක් නැහැ. රටේ ප්‍රශ්න ගණනාවක්. මේ හැම එකම කොවිඩ් පිට දාලා, මේ මාරාන්තික වසංගතය පිට දාලා, මේ ආණ්ඩුවට මේවෙන් හිතෙන් ගැලවෙන්න බෑ. මේ හැම එකකටම වැඩපිළිවෙලක් නැතිකම තමයි පෙන්වන්නේ. අද අපි මේ හැම එකක් සම්බන්ධයෙන්ම මේ උද්ඝෝෂණ කරන එක, වර්ජන කරන එක, අද සෞඛ්‍ය අංශයේ නර්සින් ස්ටාෆ් එක ඒගොල්ලෝ වර්ජනේ, අනධ්‍යන කාර්ය මණ්ඩල ඒගොල්ලෝ සෑහීමකට පත් වෙලා නැහැ. හැම පැත්තකම දැන් යම් යම් වර්ජන උද්ඝෝෂණ සිද්ධ වෙනකොට මේ මර්ධණයෙන් තමයි පාලනය කරන්න හදන්නේ. මර්ධණයෙන් පාලනය කරන්න ගිය කාලවල
අපි හැම කාලකදීම අපි දැක්කා මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා මේ වෙලාවේදී මේ භාෂණයේ අදහස ප්‍රකාශ කිරීමේ නිදහස රැස්වීමේ නිදහස මර්ධනය කරලා මේ කටයුතු පාලනය කරන්න බෑ. එහෙමනම් කරුණාකරලා මේ මාර්ගෝපදේශක රටේ ජනතාව මේ වෙලාවේදී තම තමන්ගේ හොඳයි ආර්ථිකය ගැන කතා කරනවා. මම අහනවා මේ වෙනකොට කොයි තේ කර්මාන්ත ශාලාවටද මේ රටට මුදල් ගේන තේ කර්මාන්ත ශාලාවල තේ කර්මාන්තේ නියැදිලා ඉන්න තේ තේ කර්මාන්තේ ඉන්න අයට කොහෙද එන්නත ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. අපි අහනවා මේ ආයෝජන කලාප වල ඉන්නලා මේ ගම්පහ දිස්ත්‍රික්කේ තියෙන ආයෝජන කලාප 3-4ම සියලු දෙනාටම ඇඟලුම් ශේෂ්ත්‍රයේ එහෙම නැත්නම් අනික් කර්මාන්ත ශාලාවල අයට එන්නත් ලබා දීලාද. එහෙම නැත්නම් රට පුරාම තියෙන ඇඟලුම් කර්මාන්තවල සියලු දෙනාටම එන්නත ලබා දීලා. දැන හැඳුනුම්කම් මත එක එක්කෙනාගේ වමනාකම මත පමණක් හයිය තියෙන බලවත් පුද්ගලයන්ට විතරක් එන්නත කරගන්න පුළුවන් තත්ත්වයකට පත් කළා තියෙනවා. ඉතින් මේකේ සම්පූර්ණයෙන්ම මර්ධනයක් යන්නේ. සමහර අයගේ අපි දැක්ක මුහුණු පොත තහනම් කරනවා. තව සමහර අයගේ සමාජ ජාල ඒගොල්ලෝ ගැන මර්ධනය කරලා තියෙනවා. ඕගොල්ලෝ වගේ මාධ්‍යවේදීන්ට එදා 2019 ට ඉස්සෙල්ලා 2015 2019 අතර ඕනතරම් නිදහසක් තිබුණා. ආණ්ඩු කරන වැරදි පුද්ගලිකව අගමැතිට විරුද්ධව ජනාධිපතිට විරුද්ධව හැම එකක්ම කරා. හැබැයි කවුරුත් උස්සන් ගියේ නැහැ. කාගවත් ගෙවල් වලට ඇවිල්ලා ගහලා දැම්මේ නැහැ. අර 2014 ට ඉස්සෙල්ලා ලසන්තලා මැරුවා අරවා මේව කරා අර අපේ පොද්දර ජයන්ත මහත්තලා උපාලි තෙන්න කෝණලට ගහපු විදියට ඒව කරේ නේ. හැබැයි අද කොහොමද කියලා බලන්න ඊයේ පෙරේද හරිදු ජයවර්ධනගේ Facebook ගිනුමට අර මේ බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රභාකරන් මතක් කරනවා. මේව හරියන දේවල්ද? මේව හරි දේවල්ද? මේ ඔය තමන්ගේ තියන නිලැඳුමේ හයිය අරගෙන කවදා හරි දවසක නිලැඳුමු ගලවපු දවසට සාමාන්‍ය මිනිස්සු හැටියට රටේ ජීවත් වෙන්න ඕනේ කියන එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕනේ. ආණ්ඩු වෙනවා ආණ්ඩු යනවා. දේශපාලඥයෝ වෙනවා දේශපාලඥයෝ යනවා. හැබැයි තමන් කරන කාර්යභාරය එක එක්කෙනාට කඩේ යන්නේ නැතුව නිවැරදි දේ කරන්න ඕනේ. හැම එකකටම ඉවසීම උත්සාහ ඒ වගේම මූණ දීමේ ශක්තිය ඕන කෙනෙකුට තිබිය යුතුයි. ඉතින් අවසාන වශයෙන් මම අහන්නේ දැන් අපි දන්නවනේ පෞගිය ආණ්ඩුවට තිබිච්ච ලොකු චෝදනාවක් තමයි රණවිරු හිරේ දානවා. මතකයි නැති නැති මතයක් අර දේපල විකුණනවා වගේ රටේ මතයක් හැදුවා රණවිරු හිරේ දානවා කියලා. මම එකක් හැබැයි කියනවා අපි දන්නවා ඊයේ පෙරේදා වෙනකොට දැරියක් සම්බන්ධයෙන් මේ වෙනකොට නාවික හමුදාවේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. කරුණා කරලා මේක ලොකු බරපතල ප්‍රශ්නයක්. අපි රණවිරු හිරේ දැම්මෙත් නැහැ දාන්න උත්සාහ කරන්නෙත් නැහැ. කරුණා කරලා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් හරි නීතිය රණවිරුවෙක් කියලා නිදහස් කරන්න වැඩ කරන්න නෙමේ හරියට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි මේ වෙලාවේදී ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා.